ආයි බෝවන් මහු කෙසේත බාදරෙන් පිළිගන්නවා ඉතින් මම අද කරන්න කියලා හිතුවා මීට ඉහතදිත් මම ෂීට් එකක් කියලා දුන්නා කියන්නේ ඇඳ එලන්න නැතුව අපිට ලස්සනට පිළිවෙලටම ඇඳ තියාගන්න විදිහට ෂීට් එකක් මහන හැටි බෙඩ් ෂීට් එකක් ඉතින් ඒ වගේම තවත් එකක් නමුත් මේකේ විශේෂත්වයක් තියෙන්නේ මේකට ඉලාස්ටික් අවශ්‍ය වෙන්නේ නැහැ ගොඩක්ම ලේසි විනාඩි 10කදී වගේ මේක මහලා ඉවර කරගන්නත් පුළුවන් ඒ වගේම අපිට මේක බිස්නස් එකක් විදිහටත් කරගෙන යන්න පුළුවන් අවශ්‍ය සේරම මිමි ගණනය කිරීම කරන හැටි ඔක්කොම මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා මොකද ඉස්සෙල්ලා මගේ වීඩියෝ එකේදී ගොඩක් අය මේ සෙන්ටිමීටර් අඟල් පටලවා ගත්තා මට හිතෙන විදිහට ඉතින් අද ඒක ගැටලුවක් වෙන්නේ නැහැ බලමු අපි ඒක කොහොමද කරගන්නේ කියලා ඒත් එක්කම ඔයගලට සුභාරංචියක් කියන්නත් තියෙනවා ඉතින් වීඩියෝ එක අවසන් වෙනතෙක් බලාගෙන ඉන්න මම ඒකත් කියන්න ඉතින් බලමු අපි දැන් වීඩියෝ එකට යමු කොහොමද මේක කරගන්නේ කියලා බලමු අපි මේක දැන් සාමාන්‍යයෙන් මගේ ඇත්තටම මේ සෝෆා එකේ කුෂන් කොටසක් මම ගත්තේ ඉතින් මෙට්ටේ මේක කියලා හිතන්න ඉතින් අපි මේකේ මෙට්ටේ දිගයි පළලයි මෙට්ටේ උසයි කියන මිමි තුන විතරක් ගන්න ඕනේ උස කියන්නේ අපි මෙන්න මේ කොටසට වටේටම මෙට්ටේක උසක් තියෙනවනේ ඒ කොටස ඔයාගේ මෙට්ටේ අඟල් වලින් ගන්න මගේ මෙට්ටේ මමත් අඟල් වලින් උස ගන්නවා මගේ අඟල් හතරක් තියෙනවා පැහැදිලි ඇති මෙට්ටේ උස අඟල් හතරයි පළල ගන්න අපි මෙන්න මේ අතට මෙට්ටේ පළල මගේ තියෙනවා 21ක් ඒ කියන්නේ මේ දුර තමයි මෙට්ටේ පළල ඊට පස්සේ මෙට්ටේ දිග ගන්නවා මෙට්‍රසගේ ලෙන්ත් එක අපි මෙතන ඉඳලා මෙහෙට මෙයනකම් මෙහෙම තියලා මේ වෙනකන් ගන්නවා මගේ 42ක් කියන තියෙනවා මෙට්ටේ පළල ගත්තා මෙට්ටේ දිග ගත්තා ඊට පස්සේ අපි මෙට්ටේ උස ගත්තා මේ මිමි තුන අරගත්තා බලමු අපි මිමි ටික හදාගෙන මේ මේ වගේ මම ඔයාගේ අවශ්‍ය මෙට්ටේට ඕන රෙදි ප්‍රමාණය හොයාගන්නේ කොහොමද කියලා බලමු අපි ෂීට් එක මහ ගන්න අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය ගණනය කරගන්නේ කොහොමද කියලා හොඳින් මේක බලන්න දැන් අපේ රෙදි කොටසේ දිග හොයාගන්න හැටි බලමු අපි මේකේ මෙට්ටේ දිග ගන්න ඕනේ අපි ඊට පස්සේ මෙට්ටේ දිගට අපි මෙට්ටේ උස වගේ දෙගුණයක් එකතු කරන්න ඕනේ ඊට පස්සේ අපි මැහුම් වාසි ඒ දෙගුණයක් එකතු කරන්න ඕනේ හොඳින් බලන්න ඊට පස්සේ රෙදි කොටසේ පළල හොයාගන්නකොට මෙට්ටේ පළල ගන්න මෙට්ටේ උස වගේ දෙගුණයක් ගන්න ඕනේ ඊට පස්සේ මැහුම් වාසි දෙගුණයක් එකතු කරන්න ඕනේ ඊට පස්සේ මුළු හතරෙන් අපි දැන් ඉවත් කරන ප්‍රමාණයක් ඒක ගණනය කරගන්න අපි මෙට්ටේ උසයි මැහුම් වාසි එකතු කරන්න ඕනේ මම ඒක පැහැදිලි කරන්නම් ඊට පස්සේ එකින් අඟල් භාගයක් අඩු කරලා ගන්න ඕනේ දැන් මම උදාහරණයක් විදිහට ගත්තේ ඔයාලා බලන්න මෙන්න මේ මිමි ටික මෙට්ටේ දිග 42යි මගේ මෙට්ටේ පළල 21යි මෙට්ටේ උස අඟල් 4යි මැහුම් වාසි අඟල් 3.5යි මේක සාමාන්‍යයෙන් හැම වෙලාවෙම පොදු මිම්මා 3.5 කියලා කියන්නේ එන මම කළු පාටින් highlight කරනවා මෙන්න මේ 3.5 කියන්නේ පොදු මිම්මක් මේකේ උස ඔයගලගේ මෙට්ට වෙනස් වෙන්න පුළුවන් මේවා ඔක්කොම වෙනස් වෙන්න පුළුවන් මැහුම් වාසි විතර පොදු මිම්මක් විදිහට තමයි අපි අඟල් 3.5ක් ගන්න දැන් මගේ මේ ආදර්ශ මිමි වලට තමයි මම මේ මිමි ටික දාන්නේ මගේ මෙට්ටි දිග තිබුණා අඟල් 42ක් එකතු කරන්න ඕනේ මෙට්ටි උස තිබුණා අඟල් 4ක් මේක අපි දෙකෙන් වැඩි කරලා ගන්න ඕනේ ඊට පස්සේ එකතු කරන්න ඕනේ මැහුම් වාසි මං කිව්වා 3.5ක් කියලා එතකොට 3.5 දෙකක් එකතු කරන්න ඕනේ මොකද දෙපැත්තට මැහුම් වාසි තියාගන්න ඕන නිසා පැහැදිලි ඇති දැන් මෙතන 42යි මේකට එකතු කරන 4 වරක් 2 8යි අඟල් 8යි මේකට එකතු කරන 3.5 අඟල් 7යි එතකොට මේකේ උත්තරේ එනවා 57ක් ඒ කියන්නේ අඟල් 57ක් මේක තමයි මගේ මේ ආදර්ශ මිමි වල බෙඩ් ෂීට් එකේ දිග බලමු අපි අවශ්‍ය රෙදි කොටසේ පළල හොයාගන්නේ කොහොමද කියලා දැන් මගේ මෙත්තේ පළල තියෙන්නේ අඟල් 21යි අඟල් 21ට අපි එකතු කරනවා උස ඒ කියන්නේ 4යි 4 වැඩි කරනවා ඉස්සල වගේම 2කින් ඊට පස්සේ මේකට එකතු කරනවා අපි
මැහුම් ආසය කියන්නේ තුනම ආරේවා දෙකක් එකතු කරනවා. කියන්නේ ඒකේ දෙපැත්තට ඕන නිසා. එතකොට මෙතන 21යි එකතු කරනවා 8ක් 4 2 8යි එකතු කරනවා 3 මාර දෙකෙන් වැඩි කරපුවම අඟල් 7ක්. මේ ඔක්කොම අඟල්. එතකොට මට උත්තරේ එනවා 36ක්. අඟල් 36ක් තමයි මගේ අවශ්‍ය රෙදි කොටසේ බෙඩ්ෂීට් එක මහාන අවශ්‍ය රෙදි කොටසේ පළල වෙන්නේ අඟල් 36ක්. දිග 57යි පළල 36යි. මේ සාමාන්‍ය මේකේ මුළු හතරෙන් කොටස් හතරක් කපලා අයින් කරන්න ඕනේ. ඒක හොයාගන්න හැටි බලමු. දැන් මේකේ මෙතේ උස මගේ තියෙනවා අඟල් 4ක්. මේක එක එක්කෙනාගේ වෙනස් වෙන්න පුළුවන් මේක. මේකට අපි එකතු කරනවා මැහුම් වාසි තුනහමාරක් එකතු කරන්න. දෙකෙන් වැඩි කරන්නේ නැහැ. තුනහමාරක් තමයි එකතු කරන්නේ. එතකොට මේකේ උත්තරේ අඟල් 7හමාරයි. මේකෙන් අපි අඟල් භාගයක් අඩු කරනවා. එතකොට උත්තරේ ඉන්නේ මගේ ආදර්ශෙමින් මේ අඟල් 7ක් තමයි කපලා අයින් කරන්න ඕනේ. දැන් දිග 57යි පළල 36යි කපලා ඉවත් කරන කොටුවේ දිග සහ පළල අඟල් 7යි. මේ රෙදි කොටසේ පළල තියෙන්නේ 36ක්. අඟල් 36ක් කියලා හිතන්න මේ රෙදි කොටස කියලා හිතන්න. මේකේ දිග අරගෙන තියෙනවා මම අඟල් 57ක් කියලා හිතන්න. දැන් මේක තමයි අපේ රෙදි කොටස කියලා හිතන්න. රෙදි කොටස අපි අරගෙන මෙහෙම දිග සහ පළල ගත්තට පස්සේ මෙහෙම අපි හතරට නමා ගන්නවා. පැහැදිලි ඇති. හතරට නමා ගත්තා. පොටවල් හතරක් තියෙන විදිහට නමා ගත්තා. ඊට පස්සේ අල්පනිති වලින් රඳවන්න හදවගෙන අපි දැන් මෙන්න මේ ඉවත් වෙන මුළු හතරෙන් ඉවත් කරන ප්‍රමාණය සලකුණු කරගන්න යන්නේ බලමු. මගේ දැන් අඟල් 7ක් තියෙන්නේ. අපි ඒක එතකොට මෙන්න මේ මුළු හතර කියලා මම කිව්වේ මෙන්න මේ හතරට රෙදි පොටවල් හතරට මෙතන මේකෙන් අපි අඟල් 7 ගානේ තමයි කපලා ඉවත් කරන්නේ. ඒ කියන්නේ මෙතනින් අඟල් 7ක් ඉහළට ලකුණු කරනවා. මේ පැත්තටත් අඟල් 7යි. 7 7 කොටුවක් තමයි කපලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ කොටුව කපලා ඉවත් කරනවා. මේ විදිහට තියෙන්නේ බලන්න. මේ විදිහට තමයි අපේ බෙඩ්ෂීට් එක කපාගෙන ඉවරුනාට පස්සේ තියෙන්නේ. මේ කොටස් හතර විසික් කරන්න එපා. මේක ඕන වෙනවා. බලන්න මගේ රෙදි කොටසේ මම ඉවත් කරන්න ඕන ප්‍රමාණය ඉවත් කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක මහ ගන්න හැටි. මේ රෙදි කොටසනේ දැන් මේක හොඳ පැත්ත. අපි මෙන්න මේ කොටස මූට්ටු කරගන්න ඕනේ හොඳ පැත්තෙන්. ඉස්සෙල්ලාම මෙහෙම තියලා මුළු හතරම මෙහෙම තියලා ෆුට් සයිස් හිටින්න මහ ගන්න ඕනේ හතරම. බලන්න හොඳ පැත්තට තියලා තමයි අපි ඉස්සෙල්ලාම මේක මහ ගන්න ඕනේ. මෙහෙම තියලා ෆුට් සයිස් හිටින්න අපි මේක මහගෙන යනවා. මම මෙහුවා වලට පේන්නේ නැති වෙටි. එකයි මම අර මේ කොලෙක් කරලා පේන්නේ. දැන් හොත පැත්තේ මේ විදිහට මේ මුළු හතරම මහ ගන්න ඕනේ. බලන්න මේක දැන් මම මහලා තියෙන ඇත්තටම කොලේ. ඒකට හතර පැත්තම මම මහ ගන්න කිව්ව හොත පැත්තෙන්. ඊට පස්සේ අපි මේක පරිස්සමෙන් අනිත් පැත්ත හරව ගන්නවා. ඔයගොල්ලන්ට මම මේක වැඩියෙන් පැහැදිලි වෙන ඕන නිසා මෙහෙම කරන්නේ. මෙහෙම හරවලා ඊට පස්සේ අඟල් කාලට හිටින්න මෙන්න මේ විදිහට මහ ගන්න තියෙන්නේ. එතකොට දැන් තමයි මහන්නේ අපි
කන පිට ගැත්තේ. හොඳ පැත්ත හැරවුවම මෙන්න මේ විදිහට තියෙන්නේ. මෙන්න මේ විදිහට. තමයි තියෙන්නේ. එතකොට කන පිට පැත්තේ මෙහෙම ලස්සනට තියෙනවා. ඔලොක් කරන්න මුකුත් ඕනේ නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. බලමු අපි රෙදි කොටසේ ඒක මහගන්නේ හැටි. දැන් මම මේක හොඳ පැත්තෙන් මහලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් මේක අනිත් පැත්ත හරවලා අඟල් කාලට හිටින්න කන පිට පැත්තෙන් මහනවා. එතකොට මුළු හතරම මේ විදිහට ඔබලෝ මහගන්න ඕනේ. ඉරිපස්ස අපිට තියෙන්නේ මේකේ පොඩි වාටියක් මහගන්න වටේටම අඟල් භාගයක් වගේ හිටින්න මේ විදිහට වාටියක් මහගෙන යන්න. මම මේකේ චූටි වාටියක් මහන්නේ. නමුත් ඕගොල්ලෝ මෙහුම් වාසිත එක තිබ්බම අඟල් භාගයක් මෙහෙම ඇතුලට නමලා තව අඟල් භාගයක් ඇතුලට නමලා මහගෙන යන්නත් පුළුවන්. නැත්නම් කාලට හිටින්න මහන්නත් පුළුවන්. මේ විදිහට අපි ෂීට් එක වටේට පොඩි වාටියක් මහගන්න. වාටියක් මහලා බලමු ඊළඟට මොකද කරන්න ඕන කියලා. මේ වගේ රෙදි කොටස් හතරක් අපේ බෙඩ්ෂීට් එකෙන් අයින් වුණා කැපිලා. ඒ හතරේ කනපීට පැත්තට හරවලා මෙහෙම චූටි වාටියක් මහගන්න. හතර වටේටම මහගන්න ඕනේ. පුංචි වට මේ චූටි වට මහගන්න. මේ විදිහට තමයි මම කියන්නේ චූටි අඟල් කාලක් වගේ ඇතුළට නමලා හතර පැත්තටම මේ විදිහට පොඩි වාටි වාටියක් මහගන්න. ඇතුළට දෙසරයක් නමන්නේ නැහැ, එක සැරයක් නමලා. එතකොට මේ විදිහට කොටුවක් තියෙන. ඊට පස්සේ අපි මේ කොටුව මෙන්න මෙහෙම හරියට මෙන්න මේ විදිහට නමා ගන්න ඕනේ. රෙදි කොටස කරලා පෙන්නන්න. මේ රෙදි කොටස හතර වටේට මෙහෙම මහගත්තට පස්සේ මේක මෙන්න මේ විදිහට හිටින්න ගානට අපි නමා ගන්න ඕනේ. නමා ගත්තට පස්සේ මේ විදිහට අල්පිරි දෙක තුනක් ගහන. මේක පොඩි නිසා මම අල්පිරි දෙකක් ගහලා තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු මේක කොහොමද බෙඩ් සීට් එකට සම්බන්ධ කරගන්නේ කියලා. මේ කොටස සීට් එකට කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා හොඳින් බලන්න. දැන් මෙතන නැම්මේ ඉඳන් අපි දැන් වාටිය මහපුතේ ඉඳන් පහලට 0.3ක් වගේ මල් ලකුණු කරලා තියෙනවා. මේ රතු පාට පෑනෙන් ලකුණු කරලා තියෙනවා. මේ කොටසෙත් මේ ප්‍රමාණයම ලකුණු කරගන්න. 0.3ක් ලකුණු කරලා තියෙනවා. මෙහෙන් බලපුවම මේ පැත්තට 0.3ක් තමයි තියෙන්නේ. මේක තමයි අපේ මුල්. ඊට පස්සේ අපි කරන්න ඕනේ අල්පිරිත්තක් අරගෙන මෙන්න මෙතන මෙන්න තියලා හරියට මෙන්න මේ මැහුම තියලා තැනට අපි තියා ගන්න ඕනේ. මම ගහපු තැනට තියලා අල්පිරිත්තක් රඳව ගන්න. අල්පිරිත්තක් රඳව ගන්න. ඊට පස්සේ අපි මේක මෙන්න මෙහිට ඇදලා තමයි මහගෙන යන්න ඕනේ. දැන් බලමු. මෙන්න තියලා අපි 0.3ට හිටින්න තමයි මහගෙන යන්න ඕනේ. බලන්න. මෙතන තාම තියෙනවා මේක. මෙතනදී අපි නවත්තනවා අපි අර 0.3 මාක් කරපු තැනේ ඉදිකට ඇතුළට යවන්න. ඊට පස්සේ මෙන්න මේ කොටස තමයි අපි ඉදිකට මෙහෙම උස්සලා හොට් එක ළඟින් මේක මෙන්න මෙහෙම මේ පැත්තට ගන්නවා. පැහැදිලියට. ඊට පස්සේ අපිට තියෙන්නේ නැවත කෙලින් මැහුමක් මහගෙන යන්න. එතකොට කොටස් හතරම මේ විදිහට තමයි සම්බන්ධ කරලා මහගන්න ඕනේ. දැන් අපි මේක මහලා ඉවරයි. බලමු අපි මැට්‍රස් එකට දාලා කොහොමද මේක තියෙන්නේ කියලා. මෙන්න මේ මුල්ල හොඳින් මේක ලස්සනට හිටින්න හරවා ගන්න. ඊට පස්සේ තමයි මැට්‍රස් එකට දාගන්න ඕනේ. මේ විදිහට තමයි අපේ මැට්‍රස් එකට සීට් එක දාපම මේක කන පිට පැත්ත මේ විදිහට තියෙන්නේ. මම එක මුල්ලක් තමයි මේ පෙන්නුවේ. ඊට පස්සේ බලමු අපි හොඳ පුත්ත කොහොමද තියෙන්නේ කියලා. මෙන්න මේ විදිහට තමයි අපේ තියෙන බෙඩ් සීට් එක මැට්‍රස් එකට දාපුවම බලන්න ගොඩක් ලස්සනයි.
ඉතින් මම ඔයාලට කියන්න තියෙන කෝ සුභාරංචියක් මොකද්ද ඔගොල්ලෝ මගෙන් අහලා තිබුණ ගොඩක් දෙනෙක් මේ දවස්වල එළියට යන්න අපහසුතාවය නිසා රෙදි වර්ග ගන්න පුළුවන් කොහෙන්ද කියලා අහලා තිබුණා. ඉතින් ඒ වගේ විස්තර ටිකක් දෙන්න කියලා තිබුණා. ඉතින් මම මේක ඇත්තටම අන්තර්ජාලයෙන් ලබාගත්ත නම්බර්ස් දෙකක් ටෙලිෆෝන් නම්බර්ස් දෙකක්. ඉතින් මේගොල්ලෝ ලංකා පුරාටම ඔන්ලයින් කරනවා. ඉතින් පළවෙනි එක තමයි ෆැෂන් ෆැබ්‍රික්ස් කියන ආයතනය. ඒකේ දුරකථන අංකය 0777992964. 0777992964. අනිත් ආයතනය තමයි නවෝදය ෆැෂන්. මේක නම් තියෙන්නේ මහරගම. දුරකථන අංකය වෙන්නේ 0711 74 70 02 7. 0711 74 70 02 7. ඉතින් ඔයාලට පුළුවන් මේ ආයතන වලට දුරකථන ඇමතුමක් දීලා විස්තර දැනගන්න. මේ ආයතන වල ගොඩාක් ෆැබ්‍රික් වර්ග තියෙනවා. ඉතින් ඒ විස්තරත් දැනගන්න පුළුවන්. මම දන්න දෙකක් ගැන තමයි මේ කිව්වේ. නමුත් තව ආයතන ඇති. ඔයගලන්ට අන්තර්ජාලය හරහා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. ඉතින් මේ විස්තර යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එකට කැම්පින ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් ආධුනිකයන්ට මම වීඩියෝ වගේක් කරනවා. ඒකත් ආධුනිකයන්ට බලන්න ෂෙයා කරන්න. නැවතත් මේ වෙනි පාඩමකින් අපි හමු වෙමු. ආයුබෝවන්. Thank you.